හරිදිංවා වීඩියෝ එකට එන්න කලින් දකින්න ඇති වීඩියෝ ක්ලිප් දෙක. ඉතින් TikTok එකේ ට්‍රෙන්ඩින් මෙන්න මේ වීඩියෝ එක යනවා. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ වීඩියෝ එක හදාගන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට ඉස්සලාම ඇප් දෙකක් ඕනි. පළවෙනියට ඕනේ මෙන්න මේ CapCut ඇප් එක. ඊළඟට ඕනේ මෙන්න මේ TikTok ඇප් එක. හරිදිං මේ දෙක ඩවුන්ලෝඩ් කරගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ Play Store ඕපන් කරගන්න. Play Store ඕපන් කරලා ඔයාලා බලා ගන්න පුළුවන් සර්ච් බාර් එකක් තියෙනවා. ඉතින් ඒක සර්ච් කරන්න CapCut කියලා. එතකොට ඔයාලට පුළුවන් මේ CapCut ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සර්ච් කරගන්න TikTok ඇප් එක. TikTok ඇප් එක සර්ච් කරලා ඔයාලට පුළුවන් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. හරි මෙන්න මේ ඇප් දෙකම ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක යට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා මම පින් කරලා. ඉතින් ඔයාලට තියෙන්නේ එන්නේ කමෙන්ට් එක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඕපන් කරන්න කියලා ඇහිලා තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරලා කට් කරගන්න. මෙන්න මේ ක්ලික් කරලා කට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඕපන් ඇප් කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. එතකොට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් යනවා. ඉතින් ඔයාලට ඒක ඔයාගේ වීඩියෝ එකටත් ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන අයිකන් එක. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඇඩ් ටු ෆේවරිට් ලිස්ට් කියලා. ඉතින් ඔයාගේ මගේ ඇඩ් කරලා තියෙන්නේ. ඔයාගේ ඇඩ් කරලා නැත්නම් මෙතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න. ඒක ඔයා කලින්ම ඇඩ් කරලා තියාගන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට තියෙනවා CapCut ලෝගෝ එකත් එක්ක ටෙම්ප්ලේට් එක. ඉතින් ඔයා මෙන්න මේක ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා use template in CapCut කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට අර යනවා. ඉතින් මෙතන තියෙනවා use template කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මේ ක්ලික් කරාම ඔයාලට පුළුවන් මේකට ෆොටෝ එකක් නැතුව වීඩියෝ එකක් උනත් ඇඩ් කරගන්න. ඉතින් ගොඩක් කට්ටිය ඇඩ් කරගන්නේ ෆොටෝ එක නිසා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ෆොටෝස් කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා ඔයාලට පුළුවන් කැමති ෆොටෝ දෙකක් මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න. ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට තියෙනවා ප්‍රිවියු කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රෙක්ඩවුන් ටෝන් එකක් එක්ක ඔයාලට වීඩියෝ එක ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට ෆොටෝ දෙක තියෙනවා. ඉතින් ඔයාලට ෆොටෝ දෙක වෙනස් කරගන්න ඕන නම් මොකක් හරි කියන්නේ එඩිට් කරගන්න ඕන නම් මෙතන එඩිට් ඔප්ෂන් එක දීලා තියෙනවා. මෙන්න මේ ක්ලික් කරලා ඔයාලට රීප්ලේස් ඒ වගේම ක්‍රොප් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේක ගන්නට හදාගත්තට පස්සේ ෆොටෝ ටික ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා එක්ස්පෝර්ට් කියලා. ඉතින් ඔයා මෙන්න මේක ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ ඔයාට කියන්න ඕනි මෙන්න මෙතන තියෙනවා එක්ස්පෝර්ට් කියලා. ඉතින් ඔයා මේ ක්ලික් කරන්න එපා. මේ ක්ලික් කරත් මෙන්න මෙතන තියෙනවා CapCut එකේ ලෝගෝ එක. ඒකත් එක තමයි එක්ස්පෝර්ට් වෙන්නේ. ඉතින් ඔයා ඒක නිසා මෙන්න මෙතන තියෙනවා එක්ස්පෝර්ට් විතවුට් වෝටර්මාක් කියලා. මේක අප්ලෝඩ් කියන්නේ TikTok එකට තමයි මේක අප්ලෝඩ් වෙන්නේ. එතකොට අප්ලෝඩ් වෙන්න කලින් මේක සේව් වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ. එතකොට CapCut එකේ ලෝගෝ එක අයින් කරලා ඔයාලට පුළුවන් ස්ටේටස් එහෙමත් දාගන්න. ඒ වගේම TikTok එකටත් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මේක ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් එක්ස්පෝර්ට් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා TikTok එකටම මේක අරන් යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඇඩ් සවුන්ඩ් කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා පස්සේ අර ඉස්සෙල්ලා ඔයා ඇඩ් කරගත්ත ෆේවරිට් ලිස්ට් එක තියෙනවා මෙන්න මෙතන. ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔරිජිනල් සවුන්ඩ් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක ටික අයින් කරලා ඔයා මේ අර ඉස්සෙල්ලා ෆේවරිට් ලිස්ට් එකට ඇඩ් කරගත්ත සින්දු ඇඩ් කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා නෙක්ස්ට් කියලා. ඉතින් ඔයා මෙන්න මේ ක්ලික් කරන්න. මෙන්න මේ ක්ලික් කරලා ඔයාලට පුළුවන් වෙනද වගේම TikTok එකට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න.